නම උඩුගම කියන ආදරණීය චරිතය 90 දශකයේ තමයි අපේ කලා ලෝකෙට එන්නේ හැමදාම අපේ හදවතේ ආදරේ උඩින්ම තියෙන චරිතයක් බවට පත් වුණා ඒකේ කතා දෙකක් නැහැ මොකද මට මතකයි 90 දශකයේදී සමහරු මේ නම උඩුගමගේ ෆොටෝස් පවා ගෙදර ඉල්ලගෙන ගෙදර පිටිය ගහලා තිබ්බා ගහලා තිබුණා ඒ තරමටම ආදරේ කරා ඉතින් මේ කොහොමද කලාකමට පටන් ගන්නේ පුතාගෙන විස්තර කතා කරන්න කලින් අපි කැමති අපේ රසිකයන් වෙනුවෙන් ඔයාගේ විස්තර කතා කරන්න කොහොමද කලාකමට පටන් ගන්නේ නුවරින් ගමන පටන් ගන්නේ ඔයාගේ අයියා මතක කරන්න නැහැ ගෙදර කට්ටිය මතක කරන්න නැහැ මම පොඩි කාලේ ඉඳලම මියුසික් වලට ලොකු ආසාවක් තිබුණා ඉතින් ඒ කියන්නේ අවුරුදු 5 6 ඉඳලා වගේ ගෙදර ඉන්නකොට ඔය ටින් කැලේ උදේම ඉඳු කියනවා කියලා අම්මා කියනවා මට මතකයි හැබැයි ඉතින් එහෙම ඉඳලා කොහමරි මියුසික් පැත්තටම තමයි මට මේ මේ ඒ කියන්නේ ලොකු ඒ කියන්නේ වයස අවුරුදු සාමාන්‍යයෙන් 15ක් 20ක් 15ක් විතර වගේ වෙනකම්මත් මම නුවර බෑන්ඩ්ස් ගීම් එක ප්ලේ කරා ඊට පස්සේ එහෙම ඉන්න අතරතුරේ තමයි මමම නිර්මාණ කරගත්ත ගීත 10ක් විතර නිර්මාණ කරගත්තා පසු කාලීනව මේ ඒ කියන්නේ 89 විතර වගේ තමයි මට මම කොළඹට ආවා ඊට පස්සේ ඒ කියන්නේ ඇන්දර තමයි මම ජීවත් වුනේ ඉතින් එහෙදි මේ එහෙදිත් අපි ගෲප් එකක් තිබුණා පොඩි බෑන්ඩ් එකක් ඉතින් ඒකේ ප්ලේ කරා ඒ කරන ගම මම ඉතින් මේ ගෙදර ඉන්නකොට සාමාන්‍යයෙන් මම සින්දු හදනවා ඒ කියන්නේ පොඩි පොඩි ගෑලි නිකන් මට හිතට එනේවා මියුසික් අහලා තියෙනවා ඉතින් එහෙම එහෙම ඇවිල්ලා තමයි මේ ගීත ටික නිර්මාණය කරගත්තේ මුලින්ම ඊට පස්සේ තමයි මුල්ම කැසට් එකක් කියලා සින්දු 10ක සමුගන්නේ නැහැ කියන කැසට් එක 90 වසරේදී මේ එලි දක්වන්න මට හැකියාව ලැබුණා දැන් ඔය මේ සමුගන්නේ නැහැ කැසට් එක සමුගන්නේ නැහැ කැසට් එක එන්න කලින් බෑන්ඩ් කීප එක හිටිය කියලා කිව්වා පොඩ්ඩක් ඒ සංගීත කණ්ඩායම ගැන පොඩ්ඩක් අපි මතක් කරමු අයියා මොකද අපේ දැන් නුවර තිබුණා ජෙට් සෙට්ස් කියලා මේ මියුසික් ගෲප් එකක් ඒ කියන්නේ ජෙට් සෙට් කියලා බෑන්ඩ් එකක් තිබුණා ඒකේ ප්ලේ කරාම ඊට පස්සේ තව චෙරිෂ් කියලා එකක් තිබුණා ඒත් හීරස්සගල තමයි අපේ සෙට් කට්ටිය හිටියේ මම හිටියේ තලාවේ නමුත් මම ඉතින් එහෙට ඇවිල්ලා ප්‍රැක්ටිස් කරන්න එමයි ඊට පස්සේ කොළඹට ආවට පස්සේ රෙඩ් ඩබල් කියලා මේ තිබුණා ගෲප් එකක් ඒකෙත් හැබැයි ගොඩක් වැඩ කළා ඒ දවස්වල ඊට පස්සේ නමුත් මම මේ මම ගීත ගායනයට බෑන්ඩ් එකකින්වත් මම සිං කරා නමුත් මේ වෙනම ගීත ටිකක් නිර්මාණය කරන්න ඕන කියන අදහස ආවට පස්සේ මට ඊට පස්සේ අර දිගටම මේ සම්දර්ශන ෂෝස් හරින් මේ ආපු නිසා මට බෑන්ඩ් එකේ දිගටම රැඳෙන්න බැරි වුණා ඉතින් පළවෙනි ෂෝ එක මතකද හරි නාමල්ලේ මේ කමෙන්ට්ස් අපේ අඳා මේ ඩම්පා තමයි පළවෙනි ෂෝ එක කරේ ඊට පස්සේ ගොඩක් ෂෝස් කරා නුවර කරා ඊට පස්සේ ඔය දකුණු පළාතේ ෂෝ වගේක් කරා එහෙම ගොඩක් කරා මොමරි අවුරුද්දක් දෙකක් විතරගේ බෑන්ඩ් එක ඉන්නා ඊට පස්සේ කරබල් කරගෙන ගියා මම ආයෙත් නාමල්ලේ මේ පොඩි සින්දුක පොඩි කොටසක් කියන්න මම තෝරගත්ත බැස් යන සින්දුක අපි කියමු පොඩ්ඩක් පොඩි චුට්ටක් බැස් යන සඳනි බැස් යන සඳ දෙසින් නව තාලන් පරවෙන මල දූතින් වල කාලන්නට ඔබ බැස යන සඳ නම් ඔබ පරවෙන මල නම් රැක ගනිද කිසි නවලයි ඔව් තාත්තේ පුතේ දෙන්නම එකට ඉන්න වෙලාවේ මට හිතුණා රෑසිනියෙන් සින්දුව දෙන්නගම දෙන්නගම මොහොමද අපි තාත්තේ පුතේ දෙන්නම කියමුද සින්දුව ආ ඉස්සර තාත කොටසක් කියනවා ඊට පස්සේ පුතා කොටසක් කියනවා හදින් පිදුව බෑදරේ කියන දාම ආ හරි ඒක කියමු හරි ඒක කියමු එහෙනම් අපි අපි ඔන්න පළමු වතාවට ශාස්ත්‍ර තුලේ මේ විදිහට තාතේ පුතේ දෙන්නම ආ ගීතය ගන්න ස්වස්තාව හරි හදින් පිදුව බෑදරේ පෙතුම් විඳි ගියදා ඔබේ සිනා නැති මේ තනි යහනි හදින් පිදු ඔබේ ආදරේ
පැතුම් බිඳී ගියදා ඔබේ සිනා නැති මේ තනි අහනේ මා කඳුළු සලා ඇතිනේ හරි කොහොම ස්තුතියි මේ පුතත් එක්ක කතා කරන්න ඕනේ අපි විස්තර ටිකක් අහමු නේද ඔව් පුතා කොහොමද කොහෙද ඉස්කෝලේ යන්නේ කොහොමද විස්තර දැන් ඉස්කෝලේ ගින් යන්නේ මේ දවස්වල මොකද කරන්නේ මගේ අධ්‍යාපනයේ තව තියෙනවා මට කරන්න මම මේ දවස්වල මගේ ටෙක්නිෂන් ට්‍රේනින්ග් එක කර කර හිටියේ ඉතින් රටේ තියෙන තත්ත්වය හන්දා මේ පොඩක් නතරු වුණා මේ දවස් ටිකේ අහහ ඉතින් මොකද හිතෙන්නේ මේ විදිහට මේ මේ වගේ රටක් ලෝකයක් දන්න තාත්තා කෙනෙක් එතකොට හැමෝම දන්නේ කියන ජනප්‍රියතාවල තම අම්මා මේ වගේ දෙමව්පියෙක් දරුවෙක් වෙන ලැබිච්ච එක ගැන මොකද හිතන්නේ ආඩම්බර කර තාත්තට සතුටුයි මේක කියාගන්න විදියක් නැහැ ඉතින් ඒක මේ රටේ ලෝකේ කොහෙතන මේ මේ රටේ කොහෙතන කියත් ඉතින් මිනිස්සු අඳුනනවා කතා බහ කරනවා ඉතින් ඒක ඉතින් ඒ දේ ඒ වගේ දේ ලැබෙන්නත් ඉතින් පිනක් ඉතින් අනිවාර්යයෙන්ම පිනක් වෙන්න ඕනේ මේ ඉතින් මේ හිතන් ඉන්න මේ තාත්තගේ අඩිපාරේ යන්නද නැත්නම් අම්මගේ අඩිපාරේ යන්නද රංගන ශ්‍රේෂ්ඨයට එන්නද නැත්නම් මේ ගායනා කරන්නද දෙකම කරන්නද නැත්නම් දෙකේම යන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ අතෝ කියලා ඔව් දෙක දැක්ක මිශ්‍රණය අපි මිශ්‍රණය පැත්තක් ගන්න අමාරු මොකද්ද මොකද අපි පැත්තක් ගන්න අමාරු කිව්වද හරි මම පොඩ්ඩක් ගන්නවා එහෙම තව පුතාල වුණා හරි අපි පුතාගේ අතින් තාත්තගේ සින්දුවක් ගායනා කරන ආරාධනා කරනවා සිතේ සුසුම් පාවිලා හතේ පැතුම් යාවිලා සිහිනේ නැරගීලා සිතම සනස තව ටිකක් කියමුකෝ අපි බලගෙන තව ගියයි කියලා සන්තෝෂයි හරි කවන්න සන්තෝෂයි අපිට ප්‍රෝග්‍රෑම් එකට ගිලන් මල්ලි ඔය දෙන්නටම කතා අපිට කතා කළා අනේ අපිට හරිම සතුටයි මේ අපි මේ අයියලට පේනාදි මම දැන් කමෙන්ට් කරනවා කට්ටිය මේ සින්දු කියන්නේ කියලා කියන එතකොට නාමල්ලායව මෙහෙම දකින්න ලැබිච්ච එක ගැන ලොකු සතුටක් කියලා තිනවා මම කලින් අර කියන්නේ කි මේ එක්කෙනෙක් කමෙන්ට් කරා නාමල්ලාගේ තාමත් ඔයාගේ මේ ෆොටෝ එකක් අපේ ගෙදර බිත්තිය තියනවා කියලා කමෙන්ට් කරලා තිබ්බා එක්කෙනෙක් දැන් මේ කොහොම ආදරෙන් මතක් කරනවා මම මේ අවස්ථාවේ කමෙන්ට් කරන අය සියලු දෙනාම ඔක්කොම මට ආදරය කරන අය ඉතින් ඒගොල්ලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ මට පේනවා මේ කමෙන්ට්ස් අරගෙන ඔව් අසංක කටු ගම්බල අද හරිම සතුටු දවසක් කියලා කමෙන්ට් කරලා තියෙනවා මේ ඉතින් කට්ටිය ගොඩක් කමෙන්ට් කරනවා දැන් අයියා කලින් කිව්වා අපි අර වුණ හැබැයි ගේම් එකට ප්‍රශ්නයක් අහනකොට ජනප්‍රියත්වයේ ඉස්සර ජනප්‍රියයි දැනුත් ජනප්‍රියයි කියලා හිතනවා කියලා තවමත් ඒ ජනප්‍රියත්වයේ විදිහටම තියෙනවා ඒ නාමල් උඩුගම කිව්වා හොඳම උදාහරණේ නාමල් උඩුගම කිව්වට පස්සේ ඒ ආදරේ එදා තිබ්බ රසික ප්‍රතිචාර අදත් ඒ විදිහටම දෙනවා අපි ගොඩක් වාස කරන ගොඩක් ගරු කරන හරිම ආදරණීය චරිතයක් හරිම නිහතමානී චරිතයක් අනිවාර්යයෙන්ම ඩිලන් මතක් කරන්න ඕනේ නමයි මේ මම සාහරයි නමල ඒක අයියා ඉන්නෝනේ අයියාගේ ලොකු සහයෝගයක් ලැබුණා අයියාගේ කලා ගමනට කියලා පොඩ්ඩක් ඒ කතාව පොඩ්ඩක් අපි මතකේ පොඩ්ඩක් අවදි කරමුකෝ මොකද්ද නමලේගේ අයියාගෙන් ලොකු සහයෝගයක් අයියාගේ ගමනට ලැබුණා ලොකු අඩිතාලමක් ලැබුණා කියලා මම අහලා තියෙන කතාවක් ඔව් අයියා සින්දු කිව්වා මේ එයාත් සින්දු කිව්වා මම ගොඩක් මයව මම හදලා දුන්නේ තමයි එයා ගායනා කළේ දැන් නම් ලංකාවේ නෑ හැබැයි දැන් එයා පිටරටක ජීවත් වෙන්නේ ඒ දවස්වල ඉතින් අපි බෑන්ඩ් එකේ එයත් සින් කරා මාත් සින් කරා මේ රෙඩ් ඇපල් කියන බෑන්ඩ් එකේ අහහ එතකොට අයියේ මේ අයියා මේ බෑන්ඩ් එකේ සින් කරාට අමතරව ප්ලේ කරා නේද ඔව් මම ප්ලේ කරා ඔව් මම රිදම් ගිටාර් රිදම් ගිටාර් මොකද රිදම් ගිටාර් රයිට් අපි මේ අද මේ වෙලාවේ අපිට මේ මම පුතා පුතා මෙලාසනේක ගිටාර් එකක් තිබුණා නමුත් මේ ඉන්න තැන සිග්නල් මදි ප්‍රශ්නයක් නිසා
මේ গিටාරේ කියන විදියක් නැහැ කියලා. නැත්තම් අපිට අද පොඩි විතර අඳුරු සජ්ජක් දාන්න තිබුණා මේ වැඩේදී. අනිවාර්යයෙන්ම මේ කොරෝනා වසංගත ඉවරනාට පස්සේ අපි ශායකටම ඇවිල්ලා පැදුරු සජ්ජක් දාමු දාමු කාමරේට. අයි ඉතින් මේ මොකද මේ කොරෝනා වසංගතෙන් අයියත් ගොඩක් ආදරය කරන කට්ටිය බලන් ඉන්නවා. ඒක හරියට පණිවිඩයක් දෙන්න පුළුවන් මේ කොරෝනා වසංගතෙන් ආරක්ෂා වෙන විදිය ගැන පරිස්සම් වෙලා ඉන්න කියලා. ඔතම සියලුම දෙනාට කියන්න තියෙනේ ඇත්තටම කවුරුත් කියන එකක් මේක. මමත් ඒකට මේ කියන්නේ මමත් ඒකම තමයි කියන්න තියෙන්නේ. පුළුවන් තරම් දැන් මේ ලොක්ඩවුන් එක උනානේ දැන් මාස ගානක් තිස්සේ ඒකෙන් ලොකු මේ ලොකු ඒ කියන්නේ ලොකු දෙයක් වුණා ඒක වාසියක් වුණා ඒ කියන්නේ මිය මිය යන කට්ටිය ගොඩක් අඩු වුණා මේ අර සම්බන්ධතාවයේ එකිනෙකා අතර ඒ කියන්නේ මේ මේ අර එකතුන් නැති නිසා තමයි මේ මේ චාන්ස් එක තිබුණේ ඉතින් ඒ වගේම ගොඩක් දෙනෙක් දැන් එහෙම එකතුන් නැතු එකතුන් නැති වුණාම මේ මේ විස බීජ යනවා අඩු වෙනවා ඉතින් ඒ නිසා ඒක තමයි ප්‍රධානම එක අනිත් එක සියලු දෙනාම හැමෝම දන්න ආදරය කරන කෙනෙක්ගේ පණිවිඩයක් ලැබෙනකොට ඒක අපිට ගොඩක් දැනෙනවා. ඉතින් ඔයාලා රස ගන්න මේ පණිවිඩය ඉතාලම හොඳින් දැනෙන්නේ නැති කියලා අපි හිතනවා. නමලයි දැන් ෂෝ වලට ගියා. ඇති වෙන ෂෝ වලට ගිය කාලයක් තිබුණා. දැන් මේ දවස්වල ෂෝ නැහැ. ඔය ෂෝ වලට යනකොට අමතක වෙන්නෙම නැති සිද්ධි ගොඩක් ඇති. රස කතා හැම ගොඩක් ඇති. කතා ඇති. අර ෂෝ වලට යන්න මේ ෂෝ වලට යන්න අලුත් තරගයක් තිබුණා. ඔය තරුවක් ලංකාවේ. ඉතින් කොහොමද ලැබෙන ඉල්ලුමත් එක්ක කොහොමද මේ මේ කාලය තුලදී වෙච්ච අමතක වෙන්නේ නැති සිද්ධි? ඔය ඇත්තට විවිධ දේවල් නම් වෙලා තියෙන දැන් අවුරුදු මම 25 30ක් විතර වගේ සින්දු ලියනවා ඉතින් ස්ටේජ් වලත් එක එක දේවල් වෙලා තියෙනවා ඉතින් ඒවා බොහොම සුන්දර ඒවා සමහර ඒවා ඉතින් අර කියන්නත් බැරි ඒවා තියෙනවා ටික කතා තියෙනවා කතා තියෙනවා රෑට ඉතින් නිවරාගෙන ඉන්නකොට කට්ටිය එක තැන් වෙනවා එතකොට යම් යම් සිදුවීම් වෙනවා ඒ කියන්නේ ෂෝ එකකට ගියාම ආටිස්ලා ගොඩාක් එකතු වෙනන් පස්සේ අනිත් ෂෝ එකට යන්න කලින් එතන චුට්ටක් ප්‍රමාද වුණොත් එහෙම කතා බහ කරනවා ඉතින් ඒ වගේ තැන් ගොඩක් තියෙනවා හරිම සන්තෝෂයි ඉතින් මේ කාලේ ආව උදා ඒ කියලා ඉතන ඉක්මන වයසට යන්න කලින් මට මතක් වෙනවා මේ නාමල් ඇයි ඔයා යම් කිසි කාලයක දසනීප වෙනවා එතන විදේශගත වෙනවා රෝමල් ගත වෙනවා ඒ වගේ ජීවිතේ බොහොම දුෂ්කර කාලයක් ආව කාලයක් තිබුණා. හැබැයි ඒ කාලෙන් කොහොම හරි වාගේ බිරිඳ වාව ගොඩ දාගෙන සෑහෙන මාසියක් ගත්තා. අනිවාර්යෙන්ම අක්කගෙන මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. අනිවාර්යෙන්. අපි පොඩ්ඩක් මේ මතකයේ පොඩ්ඩක් අවදි කරමු මේ වෙලාවේ. ඔව් සියලුම දෙනා මං වෙනුවෙන් කැප වුණා මල්ලී. ඒක බුදුම මට වාසනාවක් ලැබුණේ ඒක ඇත්තටම. ඒ කියන්නේ කියලා වැඩක් නැහැ සියලුම දෙනා මං වෙනුවෙන් කැප වුණා. ඒ කියන්නේ මට ලොකු සහයෝගයක් දුන්නා හැම අතින්ම. ඒ කියන්නේ ડોක්ටර්ස් ලගෙන් ගත්තොත් සහ රසිකයන්ගෙන්ද අඳුරන නාඳුරන මාධ්‍යයෙන් ඒ වගේම විශාල මේ මාධ්‍යයෙන් මට උදව් කරා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් සිද්ධ වුණා. ඉතින් අර මම හිතනවා මගේ පෙර පිනකට තමයි මේ ජීවිතේ බේරුනේ. මේ බේරෙන්නේ මම නිසා නෙමෙයි මගේ ඉන්න හිතවතුන් සහ මේ රසිකයන් සහ හිතවතුන් සහ මාත්‍රික මේ ළඟින් ඇසුරු කරන සියලුම දෙනා. ළඟින් ඇසුරු කරපු නූණු අයත් මට ගොඩක් උදව් කරා. මම දන්නෙත් නැති ඒවා ගොඩක් දෙනා. ප්‍රසන්න වගේම තව ගැලැක්සීස් සන්ෆ්ලවර්ස් ඒ වගේ එතකොට එතකොට මෙහෙමයි මේ මම අර එතකොට මම සාමාන්‍ය ජනප්‍රිය වේගෙන යන කාලේ කියන්නේ මිනිස්සු අතරට යන කාලේ වගේ තමයි එක්තරා මං කියන්නේ මේ මේ පුවත් පතකට يعني කලා මේකකට පේපර් එකකට මේ ෆ්‍රන්ට් පේජ් එකට මේ නැගීගෙන එන නිලියෙක් සහ ගායකෙක් તો ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ තමයි ඒක තමයි මේ දැන් මේ කරන්න අවශ්‍යලා තිබුණේ. ආහ්
ඊට පස්සේ රුවන් ටිකක් කතා කරලා තිබුණා මම දන්නේ නැහැ මෙයා කවුද එන්නේ කියලා මට එන්නේ කියලා කිව්වා මම අන්දරගොඩ ෂෝ එකට ගිහිල්ලා මම එහෙම ගියා නාරායන්ට කරගෙන එන්නේ කියලා පස්සේ මෙයාත් ඇවිල්ලා හිටියා ඉතින් එදා තමයි මම අඳුරගත්තේ ඊට පස්සේ කොහොමද අවුරුදු 3-4ක් විතර වගේ ඉතින් ආශ්‍රය කරා ඊට පස්සේ මට හොඳයි කියලා එතුණා දැන් ජීවිත කාලෙම අඳුර ගන්න තියාගත්ත ළඟින්ම නේද? හරි. ඔය අසනාවක් මේ මොකද මේ වාගේ බිරිඳ වාට දවන්ත හයියක් වුණා වාසනීප වෙච්ච කාලේ ඔයාව බේර ගන්න ඒ කරපු කැපකිරීම ඒ සේවය අපිටත් අමතක වෙන්නේ නැහැ මොකද අපිත් පෞද්ගලිකව දන්නවා අපි කතා බහ කරලා තියෙනවා ඒ ගැන. එතකොට ඒ අවස්ථාවේදී සෑහෙන බිසි වෙලා ඔයා වෙනුවෙන් සෑහෙන කැපකිරීමක් කරා. ඉතින් දැන් මේ කොහොමද ගෙදර වැඩටිය බැලන්ස් කරගෙන යන්නේ? දැන් පුතා හැම උදව් කරනවද වැඩවලට? අම්මට උදව් කරනවද? ඔව් පුතා ඉතින් යා ඉති ගමන් ගෙදර වැඩවලට වැඩිය දවන්නේ. වැඩිය පේන්න නෑ ගෙදර හිටියත්. හිටියත් නෑ. ඔයා ගන්න අලු දීප දෙනෙක් ඉස්සලා බැලුවා මේ වයස කට්ටිය කාමර ඇතුළේ ඉන්නේ ගොඩක් වෙලා. ඒ තරම් අහිංසක පුතෙක්. එතකොට දුවම උදව් කරනවද ගෙදර වැඩවලට එහෙම? ඔව් යා ඉතින් අවසට තමයි මේ කුස්සිය පැත්තට ඇවිල්ලා උදව් කරන්නේ. දවල්ට නම් මං හිතන්නේ නෑ එච්චර. අවසරකට හතරක පහට විතර වගේ යාගේ අර මේ දවස් ටිකේ නම් ඔන්ලයින් කරන නිසා වැඩි එන්නේ පුතා මේ කාමරය ඇතුළට වෙලා කරන්නේ ඉස්සරහට මොනවද කරන්න ඕනේ දේවල් ගැන ප්ලෑන් කරනවා නේද මම හිතාගෙන ඉන්නේ එහෙම කියලා පුතා මොන පැත්තකින් ඉස්සරහට යනවදද මොකද ඒ නාමලයේ කැමති පුතා මොන පැත්තකින් ඉස්සරහට යනවදද කැමති තාත්තා කැමති මොන පැත්තකින් ඉස්සරහට නේ මං ඉතින් මම කියන්නේ පුළුවන් තරම් මේ දැන් මම නිර්මාණය කරපු ගීත ගොඩක් තියෙනවා ඉතින් මේ ගීත ගායනා කරපු අතර මම මියුසික් කරලා එහෙම වචන ලියුව ඒවත් තියෙනවා ඉතින් ඒ ටික මේ පොඩ්ඩක් ඉදිරියට කරගෙන යන්න කියලා මං ඉතින් කියන්නේ ජොබ් එකක් කරන්නත් ඕන අනිවාර්යෙන් රැකියාවක් තියෙන්නත් ඕන මේකත් කරගෙන යන්න කියන එක තමයි ඒ කියන්නේ ඉස්සරහට නමලයි සිංදුලි පුතා කවර් වර්ෂන් විදිහට රීමේක් විදිහට අරගෙන එනවා කියලා කතාවක්ද ඉංගියක් අපිට දුන්නේ හරි මේ නොමින් තාත්තගේ කැමතිම සින්දු මොකද්ද සින්දුව කැමතිම එක සින්දුව ඇතිව නැත්නම් තියෙන හැම සින්දුවකටම කැමතිද කැමතිම සින්දුව සිතේ සුසුම් තමයි අපි එහෙනම් කියමු සිතේ සුසුම් කියමු කො සින්දුව පොඩ පොඩ කොටස කියමු ඒක මම ඒක තමයි මම බලන්නේ අපි ඒක චුට්ටයින් කිව්ව අපි තව ටිකක් කියමු පොඩ්ඩයින් කිව්වේ අපි දෙන්නත් බලන් ඉන්නවා තව කියයි කියලා අර මෙන්න හරි thank you so much ඉතින් මේ නාමලයි කාල වේලාවත් ඉතින් ඔන්න ටිකෙන් ටික ගෙවිලා ගිහිල්ලා මේ අපිට අපේ කාලය බොහොම සීමිතයි ඒ නිසා අපිට Facebook live එකට සමුදෙන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ ඉතින් මම මේ නාමලෙන් අහන්න කැමති මේ කලා ලෝකේ අන්තිම විනාඩි කිහිපේ ඔයා ආදරේම කරන ගාන ශිල්පියා කවුද ආදරේ කරන ගායන ශිල්පීන් කෙනෙක් කියලා නේ ගොඩක් දෙනෙක් ඉන්නවා ඒ කියන්නේ ඒගොල්ලෝ උඩින් වාගේ හිතේ උඩින්ම ඉන්න මොකද වලි හිතේ උඩින්ම ඉන්න කලා ශිල්පියා කවුද දැන් ආ නමලයියා මේ කලා ලෝකේ කලාකරුවන් අතරින් ගායන ශිල්පීන් අතර පස්සේ වාගේ හිතේ උඩින්ම ඉන්න ගායන ශිල්පියා හිතේ උඩින්ම ඉන්න ගායන ශිල්පියා ලිම්මින්න ගායකයන්ගේ ප්‍රති ලස්සන සින්දු ටිකක් තියෙන දිවුල්ගනේ කරුණාකර දිවුල් හ්ම් 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 ගොඩක් දෙනෙක් ඉන්න හැබැයි කියලා නෑ තව අහහ අරුකාන්ත අයගේ සින්දුවක මම ආසයි එයාගේ ගීත මම ගොඩක් ගායනා කළා බෑන් චලින්න කාරේ අහහ ඔසි බෙලාසුන් ගීතයක් ගායනා කරන්න අපි
වෙනත් කලාකරුවෙකුගේ ගීතයක් ගායනා කරන්න කියලා අපි ආරාධනා කරොත් ඔයා තෝරගන්න ගීතය මොකක්ද? වෙනත් කලාකරුවෙකුගේ ගීතයක් ගායනා කරන්න කියලා අපි පුංචි ආරාධනාවක් කළොත් දැන් දැන් ඕනේ නැහැ නේ? හරි බොහොම ස්තුති සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ ඒ වගේම කියන්නේ මේ ලයිව් එක බලන් ඉන්න හැමෝටමත් අපේ ලයිව් එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා හෙටත් එනවා මේ විදිහට ආදරය කරන ලංකාවේ ඉන්න ජනප්‍රිය තරුවක් එක එන ඉතින් ගිහින් එන්න මම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරේ ගොඩාරියක් මම ටීනා මම ඩිලන් අපි ආදරය කරන ආදරණීය කලා පවුලේ නාමල් උඩුගම සමගින් ආදරණීය කුදා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ එන බොහොම ස්තුති අපිත් එක්ක සම්බන්ධ වුණාට හරි බොහොම ස්තුති මල්ලි දෙන්න